සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Bitcoin වල අපි ඉස්සෙල්ලාම weekly chart එක දාගත්තොත් අලුත් සතියක් පටන් ගත්ත නිසා ඉතින් පහුගිය සතියේ candle එක අපිට පේනවා bearish candle එකක් හැටියට close වුණා. ඉතින් අපි දිගටම මතක් කරපු දෙයක් තමයි සති 8ක විතර කාලයක් එක දිගට bullish candle close වීම නිසා අපිට ඉක්මනින්ම bearish candle එකක් අපේක්ෂා කරන්න පුළුවන් කියලා. ඉතින් පහුගිය සතියේ candle එකේ low එක තියෙන්නේ 40228.3න්. එතකොට ඊට අමතරව අපි FGI indicator එක ඇඩ් කරගත්තොත් අපිට වෙනවා මෙතන ආරකුරක print වෙලා තියෙනවා. ඉතින් කලින් අවස්ථාවෙත් මෙතන ආරක print වුණා. නමුත් ඒ candle එකේ low එකට මොකවත් උනේ නැහැ. ඒ කියන්නේ ඒ කිට්ටුවට price එක ආවේ නැහැ. ඉතින් ඒක නිසා අපිට පහුගිය සතියේ candle එකේ low එක විශේෂයෙන්ම monitor කරගෙන ඉන්න පුළුවන්. බැරි වෙලාවත් තීරණාත්මක වේ low එක loss වුණොත් dump එක continue වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඉස්සෙල්ලාම support එකට තියෙන්නේ අපි මේ mark කරගෙන ඉන්න level එක. එතකොට ඒක loss වුණොත් FGI के mid එක තියෙනවා weekly mid එක 39278.3න්. එතකොට ඒක support එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඒකත් loss වුණොත් එහෙම ඊට පස්සේ 36322න් තියෙනවා FGI के weekly support එක. එතකොට කලින් අවස්ථාවේ break වෙච්ච 3.82 Fibonacci level එකත් ඒ කිට්ටුවෙම තියෙනවා. එතකොට මේ level එක ඊට පස්සේ strong support එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. ඉතින් ওই සේරම loss වෙන්න ඕනේ. අපි අර කලින් මතක් කරපු මෙතන තියෙන weekly highs test කරන්න ඉන්නේ. කියන්නේ 32000ට විතර වැටෙන්න නම් ওই සේරම support loss වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ওই level කිහිපේ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම monitor කරගෙන ඉන්නවා. ආසන්න වශයෙන්ම පහුගිය සතියේ candle එකේ low එක. එතකොට ඒක තීරණාත්මකව loss වුණොත් ටිකක් වැඩිපුර අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද dump එක continue වෙන්න ඉඩකඩක් තියෙන නිසා. ඉතින් ඒ level එක protect වෙලා තියෙනකන් අපිට ගැටලුවක් එන්නේ නැහැ. ඊට පස්සේ daily chart එක දාගත්තාම අපිට පේනවා ඇත්තටම දැන් daily chart එකේ trend එක තාම bullish විදිහට තියෙන්නේ. ඉතින් weekly trend එකත් bullish විදිහට තියෙන්නේ. එතකොට daily chart එකේ RSI එකත් අපිට පේනවා තවම තියෙන්නේ 50 එකට උඩින්. ඒක නිසා මේ level එක hold කරගෙන හිටියොත් ඒ කියන්නේ විශේෂයෙන්ම පහුගිය සතියේ candle එකේ low එක hold කරගෙන හිටියොත් එහෙම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් නමුත් පහුගිය සතියේ කැන්ඩල් එකේ ලෝ එකයි ඊට පස්සේ ඩේලි 40563න් තියෙන මේ සපෝට් එකයි ලොස් වුණොත් එහෙම එතකොට ඩේලි ට්‍රෙන්ඩ් එක බේරිෂ් පැත්තට හැරෙනවා. ඉතින් ගොඩක් කලින් බුලිෂ් විදිහට ඒ කියන්නේ මෙන්න මෙතනදී බුලිෂ් පැත්තට හැරුණාට පස්සේ FGI ගේ ට්‍රෙන්ඩ් එක දිගටම බුලිෂ් විදිහට තිබ්බේ. ඉතින් බැරි වෙලාවත් FGI ගේ මිඩ් එකයි sorry එකන RSI එකේ mid එකයි ඊට පස්සේ daily support එකයි loss වුණොත් එහෙම මේ trend එක bearish පැත්තට හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් ටික කාලයක් සමහර වෙලාවට trend එක bearish විදිහට තියෙන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක නිසා daily chart එකේ ওই කාරණා ටික මම monitor කරගෙන ඉන්නවා. එතකොට අපිට තව පේන දෙයක් තමයි අතරම මෙන්න මේ candle එක. මේ candle එකේ range එක ඇතුලේ තමයි සම්පූර්ණයෙන්ම පහුගිය දවස් කිහිපේ මේ කියන්නේ පහුගිය සතියේම වගේ candle close වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලි consolidation area එකක් අඳුර ගන්න. ඉතින් එතකොට අපි ඊට පස්සේ පැය 4 chart එක දාගත්තාම අපිට පේනවා පැය 4 නම් ගොඩක් choppy විදිහට වැඩ කරලා තියෙන්නේ. ඉතින් කලින් අවස්ථාවේ මම මතක් කරපු දෙයක් තමයි මට හරියට long trade එකට entry එකක් ගන්න නම් මේ හරියදී පැය 4න් හරියට divergence එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මෙතන හරියට පැය 4 divergence එකක් හැදුවේ නැහැ. නමුත් පැයේ chart එකේ වගේ divergence එකක් හදලා market එක උඩට up වුණා. ඉතින් බැරි වෙලාවත් ආයසරයක් මේ support එකට price එක වැටුනොත් එහෙම ඒ කියන්නේ පහුගිය සතියේ weekly low එක test කරන්න වගේ ආවොත් එහෙම අපිට පේනවා දැනට RSI එක තියෙන ක්‍රමයක් එක්ක මෙතන level එකයි ඊට පස්සේ මේ හරියයි අතර divergence එකක් හැදෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් එහෙම divergence එකක් හැදුනොත් එහෙම හැදිලා මේ හරිය single low එකක් හැදුවොත් ඉඩ කඩක් තියෙනවා මෙතන double bottom වගේ pattern එකක් හදන්න උනත්. ඉතින් එහෙම ඩබල් බොටම් එකක් හැදුවොත් එහෙම ඒ කියන්නේ මේ සපෝට් එක හෝල් කරගෙන ඊට පස්සේ මාකට් එකට උඩට අප් වෙන්න ඉඩ කඩක් තියෙයි. ඉතින් එහෙම අවස්ථා බලලා අපිට පුළුවන්කමක් තියෙනවා අලුතෙන් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න. ඉතින් විශේෂයෙන්ම මෙතන අර ඩබල් බොටම් එකක් හදනවා නම් ඒ හැදීමත් එක්ක ඩයිවර්ජන්ස් එකකුත් හැදුනොත් තමයි මම අලුතෙන් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නෙ. එතකම් මම මොනිටර් කරගෙන ඉන්නවා. ඊට පස්සේ පැය chart එක දාගත්තාම අපිට පැය chart එකේ හරියට තාම මෙතන divergence එකක් හදලා නැහැ. ඉතින් පැය chart එකේ මෙතන divergence එකක් හැදිලා තියෙනවා. නමුත් ඒක වැඩ කරලා නැහැ. ඊට පස්සේ market එක යටට වැටිලා තියෙනවා. මොකද හරියට key level එකකට price එක ඇවිල්ලා නේ මේ divergence එකක් හැදිලා තියෙන්නේ. ඉතින් දැනට පැය chart එකේ RSI එක sold එකට ඇවිල්ලා තමයි උඩට up වෙන්නේ. නමුත් මේ හරිය මට හරියට divergence එකක් හදන්න ඕනේ trade එකට entry එකක් ගන්න නම්. ඒතර විනාඩි 15 ගත්තාම විනාඩි 15 නම් මෙතන RSI වල පොඩි ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. නමුත් ඒක මට ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මම මේ සපෝට් එක කිට්ටුවට ප්‍රයිස් එක වැටේද කියලා බලනවා. බලලඩ ඉවර්ජන්ස් හැදුවොත් පැය 4 හෝ පැය 4 වල එතකොට මම කන්සිඩර් කරනවා අලුතෙන් අර පොසිෂන් වලට ඇඩ් කරන්න. ඉතින් ඊට පස්සේ අපිට පැය 4 chart එකේ සහ daily chart වල තව මොනිටර් කරගෙන ඉන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මෙන්න මේ යටින් ඇඳ ගන්න පුළුවන් trend line එක. එතකොට ඒක සෑහෙන කාලයක් තිස්සේ support එකක් හැටියට වැඩ කරපු එකක්. ඉතින් බැරි වෙලාවත් මේ support එකත් loss වෙලා ඊට පස්සේ මේ trend line එකත් loss වුණොත් අපිට වෙනවා මේ highs වලටත් යටින් price එක close වෙන ඉඩ කඩක් තියෙනවා. එතකොට ටිකක් පරිස්සම් වෙන්න long trade වලට enter වෙනවා නම්. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ Bitcoin සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම ටිකක් වැඩිපුර correction එකක් එනවා නම් අපිට හොඳ trade වලට ආයෙසරක් entry ගන්න අවස්ථාවක් තියෙයි. මොකද Bitcoin වල හරියට ලොකු correction එකක් අපිට තවම ලබා දුන්නේ නැහැ. මේ සම්පූර්ණ bull run එක පටන් ගත්තට පස්සේ. එතකොට පහුගිය දවස්වල ඇත්තටම මම වීඩියෝ එකක් කළා. ඒකෙදි මම විශේෂයෙන්ම ඕල්ඩ් කොයින් දෙකක් සම්බන්ධයෙන් මතක් කළා. එකක් තමයි AVAX කියන එක. ඉතින් අපි දැක්කා AVAX ගොඩාක් උඩට අප් වෙනවා. ඊට පස්සේ තව මතක් කරපු කොයින් එකක් තමයි ICP කියන්නේ. ඉතින් එතකොට ICP සම්බන්ධයෙන් මම මතක් කළා මේකේ අර ෆන්ඩමෙන්ටලි පොඩි ගැටලුවක් තිබ්බත් විශේෂයෙන්ම අපි දැක්කා මෙතන ලොකු වීක්ලි ඩයිවර්ජන්ස් එකක් තියෙනවා ICP වල. එතකොට weekly divergence එක්කුත් තිබ්බා. මට මතක හැටියට monthly divergence එක්කුත් තිබ්බද මන් දන්නේ. ඉතින් කොහොම හරි ඕ monthly divergence එකක් සම්බන්ධයෙන් තමයි මම පහුගිය වීඩියෝ එකේදී කතා කළේ. ඉතින් ඊට පස්සේ market එක අපිට පේනවා සෑහෙන උඩට up වෙලා තියෙනවා. ඊට පස්සේ මම දැක්ක ඇත්තටම සමහර කට්ටිය ගොඩාක් profit අරගෙනක් තියෙනවා මේ coin එකට enter වෙලා. ඉතින් විශේෂයෙන්ම දැනටත් chart වල monthly සහ weekly divergence තියෙන old coin තව ගොඩක් තියෙනවා. ඒක නිසා මේ coin සම්බන්ධයෙන් අවධානය යොමු කරගෙන ඉන්න. ඉතින් මේක පොඩි up movement එකක් විතරයි සමස්තයක් ඇටියට මේ coin එක තිබ්බ level එක ගත්තාම. ඉතින් ඒක නිසා ඉදිරියේදී හැම coin වල සැලකිය යුතු correction ආවොත් අලුතෙන් trade වලට entry ගන්න අවස්ථාවකුත් තියෙයි. ඊට පස්සේ දැන් total 2 එක අපි දාගත්තොත් එහෙම. ඒ කියන්නේ Bitcoin ඇරුණාම old coin market cap chart එක දාගත්තාම අපි කලින් අවස්ථාවෙත් මතක් කළා මෙතන හැදිච්ච මේ ට්‍රයැන්ගල් පැටර්න් එක සම්බන්ධයෙන්. ඊට පස්සේ ඊට අමතරව තව ප්‍රධාන දෙයක් තමයි අපිට පේනවා අපි මේ ට්‍රෙන්ඩ් ලයින් එක අයින් කරගෙන ওই විදිහට හොරිසොන්ටල් සපෝට් ලෙවල් එකක් ඇඳගත්තොත් එහෙම ඇත්තටම ට්‍රයැන්ගල් ටූල් එකෙන් ගොඩක් පහසුවෙන් ඇඳ ගන්න පුළුවන්. ওই විදිහට සෝන් එකක් හැටියට අපිට පේනවා මේක පැහැදිලිවම උඩට බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් මේ බ්‍රේක් කරපු සපෝට් ලෙවල් එක ඒ කියන්නේ resistance එක support එකක් ඇරිට වැඩ කරොත් එහෙම මේ level එක retest කරලා මේක hold කරගෙන හිටියොත් ඊට පස්සේ old coin වලට ගොඩක් උඩට up වෙන අවස්ථාවක් තියෙයි. ඉතින් ඒක නිසා මම අර දෙකට මතක් කළා සමහර old coin වලට තවම පරක්කු නැහැ. ඉතින් බැරිලවත් මේ support එක loss වුණොත් ටිකක් අපිට පරිස්සම් වෙන්න වෙනවා. එතකොට මේ යට level test කරන්න ඉඩ කඩක් තියෙන නිසා. නමුත් අපිට බලන්න පුළුවන් මේ level එක hold කරගෙන ඉඳීද කියලා. එහෙම වුණොත් එහෙම අර විශේෂයෙන්ම weekly සහ monthly වගේ divergence තියෙන coin වලට හොඳට enter වෙලා profit ගන්න අවස්ථාවක් තියෙයි. ඉතින් ඒක නිසා එහෙම coin සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරගෙන ඉන්න. දැන් Bitcoin ටිකක් correct වෙන ගතියක් තියෙන නිසා ඒ correct වෙන අවස්ථාවල හරි level වලදී පොඩි time frame වල divergence වගේ දේවල් බලලා, කියන්නේ පැය 4 පැය වගේ chart වල divergence බලලා හොඳ trade වලට entry ගන්න අවස්ථාවක් තියෙයි. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට stop loss දාගෙන trade කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.